පොඩ යකෙක්ගේ පේනවා ඒක ගණන් ගන්න බා පොඩි ළමයෙක් ඉන්නවා නම් කාගේ නිදි බය වෙයි ඉතින් ඔයාලට පුළුවන් වාගේ මෝන හොඳට මේ විදිහට සතියේට දවස් දෙකක් විතර කැමති පැක් එකකේ ලස්සනට වාගේ මෝන තියාගන්න හයි එස්එල්කේ මීඩියා අයිටම් චැනල් එකට ඔහරි මාදරෙන් මම පිළිගන්නවා ඔයාලට අද චුට්ටක් වෙනස් වෙලා මම ඉන්නේ මම අද පැක් එකක් ඇප්ලයි කරගෙන මාව ඔයගලන්ට කියලා දෙන්න මොකක්ද මේ පැක් එක කියලා මේ පැක් එකේ විශේෂත්වය තමයි හැමෝටම ගොඩක් හොඳ ප්‍රතිඵල හම්බෙච්ච කල්ලපිටි පැක් එක තියනවානේ මේ කල්ලපිටි පැක් එකට මම පොඩි වෙනසක් කළා. ඉතින් ඒ වෙනසෙන් මට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුණා. ඉතින් ටග් ගාලා මතක් වුණේ කවුද මට ආලව මතක් වුණා. ඉතින් ඒ නිසා මම ටග් ගාලා ඔන්න අරගෙන ආවා. අද කොහොමද කල්ලපිටි පැක් එක වෙනස් කරලා මම හදුවේ කියලා ඔයාලට කියන්න. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම මම මේ වීඩියෝ එක ඉක්මනින්ම කරන්න හිතුවේ. ඇත්තටම කිව්වොත් කල්ලපිටි එකට අපි යොදන දේවල් වලට අමතරව යම් කිසි දෙයක් යම් අමුද්‍රව්‍යයක් මම එකතු කරා. ඒ මොකක්ද කියලා මම වීඩියෝ එකේ කියන්නම්. අපි ටග් ගාලා යම්මු වැඩි කතා කරන්න ඕනේ නැහැ. කල්ලපිටි පැක් එක හදන හැටි දැන්ටමත් ඔයා දන්නවා. ඉතින් ඒ හදන එකට එකතු කරන අමුද්‍රව්‍යත් එක්ක මම ආයෙත් කියලා දෙන්නම් කල්ලපිටි පැක් එක හදන හරිම ක්‍රමය. ඉතින් ඒ නිසා නම් හැමෝම වෙන තව දෙයක් මතක් කරන්න ඕනේ. එසලිකේ මීඩියා යුටියුබ් චැනල් එකේ වීඩියෝ බලන්න තාමත් subscribe නොකරන අනිවාර්යයෙන්ම subscribe කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් මම ඔයගලන්ට notification එකකින් එවෙලෙම දැනගන්න පුළුවන්. තාම කියන්න ඕනේ මම කියලා දෙන කඩේට පැක් එක තියනවානේ. මේ කඩේට පැක් එකෙන් ඔයාලට ලැබෙච්ච ප්‍රතිඵලය. අවංක ප්‍රතිඵලය මේ වීඩියෝ එකේ comment section එකෙන් comment එකක් දාන්න. මොකද මම බලන් ඉන්න මම ගොඩක් ආසාවෙන් බලන් ඉන්න මොන ආදීනවල ලැබෙච්ච ප්‍රතිඵලය කියලා දැනගන්න. ඉතින් අනිවාර්යයෙන්ම කඩේට පැක් එකේ හොඳ ප්‍රතිඵල ලැබෙච්ච හැමෝම මේ අද මම කියලා දෙන පැක් එකක් try කරලා ගොඩක් හොඳ ප්‍රතිඵලයක් වට හිතුවට වැඩිය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි යමු කඩේට වීඩියෝ එක බලන්න. පිරිසිදු භාජනයක් අරගෙන ඒකට යෝගට් මැසැහැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ වියලි කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නයි තියෙන්නේ. දැන් මේ පැණි මැසැහැඳි එකක විතර ප්‍රමාණයක් එකතු කරගන්න. දෙහි උෂ තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කරන්න. ඊට පස්සේ කඩලපිටි මැසැහැඳි එකක ප්‍රමාණයක් එකතු කරගන්න. කෝපි කුඩු තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කරලා හොඳට මේක මිශ්‍ර කරගන්නයි දැන් තියෙන්නේ. කඩලපිටි පැක් එකට කෝපි එකතු කරාම මට වෙනදට වඩා හරිම පැහැපත් බවක් ලැබුණා මගේ සමට. ඒ නිසාම තමයි මම මේක try කළේ. මේ විදිහට හොඳට mix කරලා ටිකක් දියගතියට තමයි එන්නේ. ඔයාලට ටිකක් මේ පැක් එක දියගතියයි දියාරුගතිය වැඩි වගේ හිතනවා නම් තව කඩලපිටි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් පැක් එක හොඳට thick paste එකක් විදිහට හොඳට ගන්නට apply කරගන්න මේ විදිහට. ආ දන්නවද මම මෙච්චර කාලෙකට කරපු packs වලින් ගොඩක්ම හොඳ ප්‍රතිඵල 100%ක්ම ලැබුණෝ. සාර්ථකම පැක් එකක් තමයි මේ කඩලපිටි පැක් එක. දැනට අවුරුදු දෙකකට කලින් තමයි මම ඔයාලට කඩලපිටි පැක් එක හදන හැටි කියලා දුන්නේ. දැනට ලක්ෂ 10කටත් වඩා වැඩි පිරිසක් බලලා තියෙනවා. ඒ වගේම comments කොච්චර result තියනවද කියලා ආට දැනගන්න පුළුවන් YouTube එකේ SLK Media කඩලපිටි පැක් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට මේ වීඩියෝ එක උඩින්ම බලා ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මම කියනාට වැඩිය ඔයාට මෙතෙන්ට ගිහින් බලා ගන්න පුළුවන් මේ සත්කාරය කොච්චර සාර්ථක කියන එක. ඉතින් බ්ලීචින් ආස්වාදන කුරුලෑ කරුලප කැලල් සුව කරලා පැහැපත් සමක් ලබා ගන්න ඉක්මනින්ම පුළුවන් වුණා කියලා හැමෝම මට තාමත් කියනවා. ඉතින් ඒ නිසා හරිම සතුටෙන් තමයි මම මේ පැක් එක ටිකක් අලුත් කරලා බැලුවේ. ඉතින් ඒ නිසා ලැබෙච්ච ප්‍රතිඵලය තවත් හොඳ නිසා හැමතිස්සෙම මට ඔයාලා මතක් කරනවානේ. අන්න ඒක තමයි විශේෂයෙන්ම මම මේ ගැන කියන්න හිතුවේ. ටිකක් වැඩිපුර හදාගෙන මුළු ඇඟටම උනත් ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. මම සාමාන්‍ය සතියේ එකපාරක්වත් අනිවාර්යයෙන්ම කඩලපිටි පැක් එක නම් try කරනවා. මම ඒ තරම්ම මේ පැක් එකට ගොඩක් ආසයි. ඉතින් මම දන්නවා මේ වෙනසටත් සවේ කියලා ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් පැක් එක හොඳට මේ විදිහට ඇප්ලයි කරගෙන ඉන්නයි තියෙන්නේ. මේ පේනා දානට නිකන් අර කඩල පිටි පැක් එක දැන් අර අපි ගාලා තිබ්බ එක වේලිලා නිකන් අඳුරු ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න දැන් අර හොඳට වේලිලා තියෙන්නේ. මේක ඇලෙන්නේ නැහැ මගේ අතේ. විනාඩි 45ක් විතර ගියා. විනාඩි 45ක් විතර මම මේක මුණේ තියන් හිටියා. මට චුට්ටක් මගේ වැඩක් තිබ්බ නිසා පැය භාගයක් විතර තිබ්බත් හොඳටම ඇති. ඔව් මේක මුණේ. පොඩ යකෙක් වගේ පේනවා. ඒක ගණන් ගන්න බා පොඩි ළමයෙක් ඉන්නවා නම් කාගේ නිදි බය වෙයි. ඇත්තට කිව්ව චුටි ළමයි හරියට බය වෙනවා කියලා කමෙන්ට්ස් එකේ මෙනවා. අම්මලා හැම ගාගෙන ඉන්නකොට ඉතින් මේක වේලෙනකොට චුට්ටක් අර මුණේ නිකන් කළු අඳුරු ගතියක් එනවානේ.
ඉතින් මේක තව හොඳයි තව කලින් මම කියලා දීපු අර නේද අඟුරු අඟුරු වලින් අපි ලස්සන වෙන ක්‍රමයේදී එහෙම මාර ලස්සන කමෙන්ට්ස් ටිකක් තියෙන වීඩියෝ එකට ගිහින් බලන්නකෝ ඇත්තටම ඉනායනා මොකද මේ කමෙන්ට්ස් එන්නේ ඒගොල්ලෝ ඒවා ගාගෙන මොන ඉන්නකොට චූටි ළමයි බය වෙලා අඬනවා හස්බන්ඩ්ලා හිනා වෙනවලු අයියලා අංකලා ගෙදරයි හිනා වෙනවලු ඉතින් ඒකත් ඉතින් පොඩි ජොලියක් තියෙනවනේ ඉතින් ලස්සනට ඉන්නනේ අපි හැමෝම ට්‍රයි කරන්නේ කොහොම හරි කමන්නේ අපි ලස්සනට ඉන්න ඕනේ අනිත් අයවත් ලස්සන කරන්න ඕනේ හරියටම පැක් එක ගාලා විනාඩි 30ක් හිටියම ඇති නමුත් අද මට විනාඩි 45ක් විතර ගියා දැන් ඊට මේක වොෂ් කරන්න තියෙනවා වොෂ් කරන්න කලින් පොඩි වැඩක් තියෙනවා මේකට වතුර චුට්ටක් පොඟවලා තෙත මාත්තු කරලා වගේ තමයි ඔයා මේක ස්ක්‍රබ් කරලා වොෂ් කරන්න ඕනේ දැන් අපි බලමු මම කොහොමද ඒක කරගන්නේ කියලා මම මේක වතුරෙන් ඔන්න චුට්ටක් හොදලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ දැන් වාට තියෙන්නේ මෙන්න මේ ආකාරයට හිමීට රවුන් අතට මෙන්න මේ ආකාරයට හොඳට ස්ක්‍රබ් කරගන්න එක නිකම්ම පැක් එකක් අපි හොදලා අරිනවට වැඩිය දැන් මේකට අපිට සම්පට ගොඩක් වේලිලානේ තියෙන්නේ ඉතින් ඒ නිසා මෙන්න මේ ආකාරයට වතුර පාවිච්චි කරන ඉවරලා මෙන්න මෙහෙම රවුන් අතට මසාජ් කිරීම කරගන්න මේ විදිහට ස්ක්‍රබ් කරනකොට මේක මසාජ් එකක් විදිහට ක්ලෙන්ස් එකක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා ඉතින් ඒ වගේම කියන්න ඕනේ මෙහෙම මසාජ් කරනකොට ඔයාගේ සමේ රුධිර ගමනාගමන ක්‍රමවත් වෙලා සමට හොඳ රුධිර ගමනාගමනයක් ලැබෙන නිසා ඔයාගේ සම දීප්තිමත් කරගන්න ඒ වගේම සමේ පැහැ වැඩි දියුණු කරගන්න තොන්න උදව් වෙනවා ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ඕනම පැක් එකක් ඔන්න පාවිච්චි කරලා ඉවර වෙලා වේරුණාට පස්සේ වතුරෙන් මේ විදිහට තෙත් කරලා රවුන් අතට ස්ක්‍රබ් කරලා අයින් කරන්න. එතකොට තමයි හොඳම ප්‍රතිඵලයට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න මං කියන විදිහට කරනවා නම් ලස්සන වෙන්න පුළුවන් ස්වභාවිකවම. හරිම ආදරෙන් මම මේ හැමදේම කිසිම රහසක් නැතුව කියලා දෙන්නේ. ඔයාට පුළුවන් ලස්සන වෙන්න ස්වභාවික අන්ද්‍රව්‍ය පාවිච්චි කරලා. අන ඉතින් දැන් මම මේක හොඳට මේ ආකාරයට තව දෙයක් තියන්න ඕනේ මෙන්න මේ නහය වටේ තියෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එතකොට අපේ නිකට ප්‍රදේශයේ තියෙන මේ වගේ කළු ලප කැලල් මේ හැම දෙයක්ම ඉවත් වෙනවා ඔයා හොඳට මේක ගොඩක් ඇඟිලි තුඩු තද කරන්න එපා මේ ඇඟිලි තුඩු වලින් තමයි අපි මසාජ් එක කරන්න ඕනේ ඉතින් මේ ආකාරයට ඔයාට පුළුවන් හිමීට වෙලාව අරගෙන මසාජ් එක කරගන්න කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් සාමාන්‍ය ඇලතුරෙන් සෝදලා ඉවත් කරගන්න ඔයාගේ සමේ ලස්සන බලන්න මම මේක වොෂ් කරලා එන්නම් අපි බලමු කොහොමද කියලා ප්‍රතිඵලය මම නම් දන්නවා කොහොමද කලින් තිබ්බට වැඩිය මූණට දීප්තිමත් බවක් ඇවිලා හරිම ලස්සන නැචරලි ග්ලෝ ලුක් එකක් ලබා ගන්නත් පුළුවන් ඉතින් දැන් යමු මේක මම වොෂ් කරලා ආවම කොහොමද කියලා බලන්න අන්න මම පැක් එක වොෂ් කරලා හරිම නැචරලි ග්ලෝ ලුක් එකක් තියෙනවා මම නම් හරිම ආසයි මේ පැක් එකට කොහොමද එදා ඉඳන්ම හදපු පළවෙනි දවසේ ඉඳන්ම මම මේ පැක් එක පාවිච්චි කරලා මට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලාම් හම්බුණා ඉතින් ඒ නිසා තමයි ඔයාලට අවංකව මේ හැමදේම කියලා දෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ මූණ හොඳට මේ විදිහට සතියට දවස් දෙකක් විතර කැමති පැක් එකකේ ලස්සනට ඔයාගේ මූණ තියාගන්න ඉතින් මං කියන්නේ කඩපිටි පැක් එකම ඔයාලට යූස් කරන්න කියලා ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම පැක් එකක් ඕ සතියට දවස් දෙකක් වගේ පාවිච්චි කරන්න ආසයි කියලා ලස්සන වෙනවා කියලා ආගේ මූණේ ග්‍රෝ එක වැඩි වෙනවා කියලා හැමදාම ඔන්න පැක්ස් නම් ඇප්ලයි කරන්න එපා. එතකොට අපේ මූණේ තියෙන මේ ඔයිලි ගතිය අපේ මූණේ තියෙන තෙතමනේ චුට්ටක් අඩු වෙලා මූණ ඩ්‍රයි වෙන්න ගන්නවා. ඒ නිසා ඔන්න හරියට මේ දේවල් කරන ක්‍රමයක් තියෙනවා. මං කියන විදිහට කරොත් ආට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔබ බලන්න හොඳට මගේ මූණ නම් මට ලොකු වෙනසක් දැනෙනවා. ඇත්තටම හරි ආසයි. මොකද නැචරල් දෙයක් ලොකු වියදමක්වත් නැතුව ලස්සන වෙන්න පුළුවන් වුණා. අනිත් ඒවාට මම කියන්නේ සාමාන්‍යයෙන් අපි කඩල පිටි පැක් එක හදනවට වැඩිය ඔන්න කඩල පිටි පැක් එකට අද එකතු කරේ කෝපි. ඉතින් කෝපි කුඩු තමයි එකතු කරේ. කෝපි කුඩු වාට ගෙදරදීම හදා ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඊට අමතරව වාට කියන්න ඕනේ කෝපි කුඩු විශේෂයෙන්ම දැම්ම ඒ හින්දා තමයි අද මේ විදිහට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් ලොකු වෙනසක් කරන්න නැහැ. කඩපිටි පැක් එක හදනකොට කෝපි චුට්ටක් එකතු කරන්න තමයි තියෙන්නේ. මම දන්නවා මේකත් ලොකු වෙනසක් වෙයි කියලා ඔයාලට. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් මේ විදිහටත් කඩපිටි පැක් එක try කරලා බලන්න. ලැබිච්ච ප්‍රතිඵලය මට කියන්න මම බලාගෙන ඉන්න මම හරි මාසයි. මොකද එදිනෙදා බලනකොට හැමදාම උදේට මම බැලුවොත් හැමදාම message එකක් ඇවිල්ලා තියෙනවා කෙනෙක් ලස්සන කරන්න පුළුවන් වුණා ඒ කෙනාගේ. ඒ වගේම ඒ කෙනා කියලා තියෙනවා මේ විදිහට වුණා. ඉතින් හරිම ආඩම්බරයක් දැනෙනවා. හිතට හරි සතුටක් දැනෙනවා. මොකද කෙනෙක් ලස්සන වෙලා ඉන්නවා කියලා දැනෙනකොට ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පැක් එක try කරන්න. මං හරි මාසයි මං වගේම ඔයාලට ස්වභාවිකව ලස්සන වෙන්න ඕන නම් SLK Media YouTube channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. මං ඔයාව ලස්සන කරන තව අලුත් වෙනස් ගොඩක් එක්ක එන්න සූදානමින් ඉන්නවා. එතකොට මං කලින් කිව්වා වගේ අනිවාර්යෙන්ම ඔන්න කලින් කරපු කඩපිටි පැක් එකේ result එකත් comment එකක් දාන්න.
මේ වීඩියෝ එකෙත් කරලා මේ වීඩියෝ එකේ තියෙන පැක් එකක් try කරලා ඒකත් ඉස්සරහට ඔය අනිවාර්යෙන් comment එකක් දාන්න. එතන අන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඔයාට පුළුවන් මේක try කරන්න. හැමදාමත් හැමදේම හොඳින් ආදරෙන් මම කියා දෙනවාට සෞදානමින් ඉන්නවා. ඉදිරියටත් එනවා නෝව ආදරෙන් හම්බ වෙන්න. තවදුරටත් මාත් එක්ක මේ විදිහට ලැඳි සිටින්න. අන්න මම ගිහින් එන්නම්. Bye. පරිස්සමින් ඉන්න හැමෝම ගොඩක් ආදරේ. Bye.